ගොඩක් දවස් ඉඳලා ඔයාලට පෙන්වන්න හිතාගෙන හිටපු දෙයක් නැවේ එන්ජිම. අපි මුලින්ම එන්ජින් කන්ට්‍රෝල් රූම් එකට ගිහිල්ලා එතන ඉඳලා පටන් ගමු එන්ජිමේ තියෙන ඒවා බලන්න. මම දැන් ඇවිල්ලා ඉන්නේ එන්ජින් කන්ට්‍රෝල් රූම් එකට. අපි එන්ජින් එක බලන්න කලින් මෙතන තියෙන දේවල් මොනවද කියලා මම ඔයාලට පෙන්වලා ඉන්නම්. ඉතින් ගොඩක් මං පල්ලෙහාදි පෙන්නන මැෂිනරි එන්ජින් කන්ට්‍රෝල් රූම් එකේ ඉඳලා රිමෝට්ලි කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඒ වගේම ගොඩක් පැරාමීටර්ස් ගන්න එක එක දේවල් ගොඩක් දේවල් මෙතන ඉඳලා කරන්න පුළුවන්. ඉතින් මෙතන ගොඩක් තියෙන්නේ ඉලෙක්ට්‍රොනික දේවල්. මුලින්ම මම මේ පැත්තේ ඉඳලා එක එක දේවල් පෙන්නගෙන එන්නම්. ඉතින් මෙතන normal switch panel එකක් තියෙනවා. එතකොට මේ ඩිස්ප්ලේ එක තියෙනවා මේකේ අර මං ඔයාලට පෙන්නුවා වගේම හැම දෙයක්ම බලන්න පුළුවන්. බැලස්ටින්, ඩීබැලස්ටින්, බිල්ජර්ස්, ඒ මේන් එන්ජින් එකේ දේවල් ඒ හැම දෙයක්ම මෙතනින් බලන්න පුළුවන්. මෙතන ගේජස් වගේක් තියෙනවා. මෙතන මං බ්‍රිජ් එකේදී පෙන්නුවා වගේම බ්‍රිජ් එකේදී පෙන්නුවා වගේම බ්‍රිජ් එකයි එන්ජින් කන්ට්‍රෝල් රූම් එකයි කමියුනිකේට් කරන සිස්ටම් එකක්. ඒක තියෙනවා. ෆෝන්ස් දෙකක් තියෙනවා. බ්‍රිජ් එකේ වගේම මෙතනත් ටෙලිග්‍රාෆ් එකක් තියෙනවා. මෙතනත් අර පැනල් එකක්ම මෙතනත් තියෙනවා. මෙතන ඔය චීෆ් ඉන්ජිනියර් ඉන්ජිනියර්ස් ලාගේ ඩොකියුමන්ටේෂන් වැඩ කරන ඒවා තියෙනවා. කම්පියුටර් එකක් ඒ දේවල් මෙතනත් තියෙනවා. කම්පියුටර් එකක් මෙතන ඔය එක එක ඔයගොල්ලන්ට ඕන මැෂිනරිස් වල මැනුවල් කම්පැනි ඩොකියුමන්ට්ස් ඒ දේවල් තියෙනවා. මෙතනත් ඒවා තියෙනවා. පිටිපස්සෙන් ලොකු ෆීඩ පැනල් එකක් තියෙනවා. ඉතින් මේක අපි ගිහිල්ලා බලමු එකින් එක. AC 220 volt feeder panel 220 current supply करना एक feeder panel steering panel main lube oil pump pumps control करना एक मेतना दिए ना repeat नो आगे में 440 feeder panel मेतना 440 का මෙතනත් 440 එකක්. ඊට පස්සේ ජෙනරේටර්ස් කන්ට්‍රෝල් කරන එක නම්බර් 1 ජෙනරේටර් එකේ මේ දෙන්නේ කොච්චරක් හදනවා කොච්චරක් කරන්ට් එක ජෙනරේට් කරනවාද කියන එක ඒ දේවල් මෙතන පෙන්වනවා. ඇම්පියර් ගාන වෝල්ටේජ් එක ඒ දේවල් ටෙම්පරේචර් එක හැමදේම මෙතන බලන්න පුළුවන්. ඒ වගේම නම්බර් 2 ජෙනරේටර් එකේ සින්ක්‍රොනයිසින් පැනල් එකක් තියෙනවා. ත්‍රස්තර ෆීඩර් පැනල් එකක් තියෙනවා. ජෙනරේටර්ස් නම්බර් 3 ජෙනරේටර් එක. ඉතින් ඒ වගේ ගොඩක් දේවල් මෙතන මේ පිටිපස්සෙන් තියෙනවා. මේවා ෆීඩර් පැනල්ස් ඔක්කොම ඉලෙක්ට්‍රොනිකලි කන්ට්‍රෝල් කරන දේවල් මේ. ඉතින් ඒ ටික තමයි එන්ජින් කන්ට්‍රෝල් රූම් එකේ පෙන්වන්න තියෙන්නේ. රූම් එකේ තියෙන දේවල් දැක්කනේ. අපි යමු මේන් එන්ජින් එකට ගිහිල්ලා බලමු පල්ලෙහාට මොනවද තියෙන මැෂිනරිස් කියලා. වීඩියෝ එක බලලා කමෙන්ට් එකක් දාන්න මට ඉංජිනේර කෙනෙක් වෙන්න පුළුවන්ද කියලා. එන්ජින් රූම් එකේ මොනවද තියෙන්නේ කියලා උඩ ඉඳලා පල්ලෙහාට බලාගෙන යමු. මුලින්ම මම ඔයාලට උඩ තියෙන මැෂිනරිස් ටික පෙන්නන්නම්. ඊට පස්සේ මෙතන තියෙන වර්ක්ෂොප් එක ස්ටෝස් ඒ දේවල් වීඩියෝ එකේ අන්තිමට මම පෙන්නන්නම්. මුලින්ම අපි ගිහිල්ලා බලමු මේ ෆ්ලෝ එකේ තියෙන මැෂිනරිස් මොනවද ඒ දේවල්. මුලින්ම අපිට හම් වෙනවා වැදගත් දෙයක් ඉන්සිනරේටර් එක. ඒ කියන්නේ නැවේ තියෙන ගාබේජ් ස්ලජ් ඒ දේවල් බර්න් කරන්නේ මේකේ. ඉතින් අපිට කිසි දෙයක් මූතට විසි කරන්න බෑ. ඒ නිසා
මේක බර්න් කරන්න පුළුවන්. ඒ රෙගියුලේෂන්ස් වලට අනුව ඒක වට අනුව ගාබේජ් බර්න් කරන එකක් තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා AC කම්ප්‍රෙසර් එක. ඒ කියන්නේ මුළු ඇකමඩේෂන් එකම අපේ නැවේ තියෙන මුළු ඇකමඩේෂන් එකටම AC දෙන්නේ මේකෙන්. මේකේ තමයි යා AC කම්ප්‍රෙසර්. දැන් අපි එක තට්ටුවක් පල්ලෙහාට යනවා සෙකන්ඩ් ෆ්ලෝ එකට. අපි ඒකට ගිහිල්ලා බලමු. මේ තියෙන්නේ මේකෙන් එක ස්ටාර්ට් එකක් තියෙන එයාර්පෝට් එක. මේක තමයි ඉතින් නැවේ හાર્ට් එක.
අර පැත්තට ගිහිල්ලා බලමු මේන විදිහ තියෙන්නේ අපේ නැවේ ස්පෙයා පිස්ටන් දෙකක් පේනවද ඔයාලට මේ වගේ පිස්ටන් මේ තියෙන 12ක් උඩ පල්ලෙහා ගිහිල්ලා තමා එන්ජින් එක ඉස්සරහට යන්නේ නැවේ තියෙන්නේ මේන් එන්ජින් එකේ රිපෙයර්ස් වලට ඕන කරන ටූල්ස් මේ හැමතැනම ටූල්ස් තියෙන්නේ නේද प्यूरीफायर रूम अरे मोडक ये मे गले मे हर सद्य अड पोटी सा गले मेक दागे दागर हर इतने दिन अपेन दिन लुबो इलाइएफ प्यूरीफायर्स मेती हेचफ प्यूरीफायर्स मैं दिए प्यूरीफाय मैं कंट्रोल पैनल दाल देखा तुना ही हाथ रखती है ना प्यूरीफायर इतना मैं दिए लुबोल प्यूरीफायर्स देखा देखा तुना ही हाथ पहा दिए ना ये वा दाल कंट्रोल पैनल मैं दिए ना मेदिंग මේක තමයි ෆ්‍රෙෂ් වෝටර් ජෙනරේටර් එක. ඒ කියන්නේ අපේ නැවේ අපේ නැවට ඕන කරන ෆ්‍රෙෂ් වෝටර් සී වෝටර් අරගෙන ඒවා ෆ්‍රෙෂ් වෝටර් වලට කන්වර්ට් කරන්නේ මේ මේකේ. ඒක තමයි ෆ්‍රෙෂ් වෝටර් ජෙනරේටර් එක. ඒකත් ගොඩක් වැදගත් දෙයක්. මේ මෙතන පිටිපස්සේ තියෙන අර මම ඔයාලට පෙන්නපු ඔක්සිලරි බොයිලර් එකට ඕනේ කරන වතුර ස්ටෝ කරලා තියෙන ටැංක් එක. मेन इंजिन ने इमर्जेंसी मेनू अगर अंडो एक इंजिन कंट्रोल रूम में कंट्रोल मुआखारी पीछे का कम्युनिकेट कर ला मेतन मेन इंजिन ने कंट्रोल कर සද්දේ වැඩි මේ වෙලාවේ අර ජෙනරේටර්ස් වැඩ කරන නිසා පල්ලෙය සද්දේ අඩුයි ගොඩක් දැන් මං ඇවිල්ලා ඉන්නේ නැවේ පල්ලෙහාම ඒ කියන්නේ එන්ජින් කන්ට්‍රෝල් රූම් එකේ පල්ලෙහාම තන බොටම් ෆ්ලැට් එකට මේකත් ගොඩක් දේවල් තියෙනවා පෙන්වන්න मुलिम वेदगात्म पेन लेना
මොකක් කියලාද හිතන්නේ? shaft එක. මේ shaft එකෙන් තමයි අපේ නැවේ propeller එක කරකෙන්නේ. මේ දැන් මම ඔයාලට ගිහිල්ලා පෙන්නන්නම්. මේ වෙලාවේ නැව නවත්තලානේ තියෙන්නේ. ඒ නිසා මේ shaft එක වැඩ කරන්න. मेतनी स्टैंड ट्यूब प्रोपेल सैटे मेतमा नवेती है पिटी पास में डेड एंड मंगवाट अनिवार्य वीडियो शाफ्ट वेडगर कोमद बलागंड बुलवांगे तब मेन एंजिन फ्लाई व्हील रहा शाफ्ट कनेक्ट अतनी स्टैंड ट्यूब प्रोपेलर कनेक्ट वेदगा पोडी मोटे बुलवा मे लोक एंजिन ने खरको देखिए ऑयल वाटर सेपरेट पंप्स वर्ग तीन मेदीन पंप्स एक बेलस्ट वाटर पंप सी वाटर पंप ये हेमदे अम्म तीन मेदवाड़ पे नवे तीन बेलस्ट वाटर ट्रीटमेंट प्लांट बेलस्ट वाटर ट्रीटमेंट प्लांट अभी नवे स्टेबिलिटी ओन कर स्टेबिलिटी मेंटेन कर अभी नवट बेलस्ट टैंक्स वाले वतुर गाँव एक मुद वतुर गांड ඉතින් අපි එක දිහාකින් වතුර අරගෙන ඒක තව දිහාකින් ඩිස්චාර්ජ් කරද්දී මේ මොහොතේ තියෙන දේවල් මේ මොහොතටත් යනවා. එතකොට මේ තියෙන බැක්ටීරියා, දිලීරය හැම දෙයක්ම අනිත් මොහොතේත් වර්ධනය වෙනවා. එහෙම වර්ධනය වුණාම ඒක ඒ ඉන්න සබ්තුන්ට ඒ දේවල් වලට ඒ තියෙන මොහොත මොහොදු පැලෑටි වලට ගොඩක් අහිතකර දෙයක්. ඉතින් ඒ නිසා ඒ දේවල් වළක්වන්න තමයි මේ බැලස්ට් වෝටර් ට්‍රීට්මන්ට් ප්ලාන්ට් එකක් කියන එකක් නැව් වලට හඳුන්වලා දීලා තියෙනවා. ඉතින් මේ අපේ මේ බැලස්ට් වෝටර් ට්‍රීට්මන්ට් ප්ලාන්ට් එක මේ අන්තිම ඩොක් යාඩ් එකේ තමයි ෆික්ස් කරලා තියෙන්නේ. මේක ගොඩක් පරණ නැවක් නිසා මේකේ කලින් බැලස්ට් වෝටර් ට්‍රීට්මන්ට් ප්ලාන්ට් එකක් ඇවිල්ලා තිබ්බේ නැහැ. ඉතින් මේක UV බල්බ්ස් වලින් තමයි මේකේ බැලස්ට් වෝටර් ට්‍රීට් වෙන්නේ. මේ තියෙන්නේ ඒකට අදාළ මේ UV බල්බ්ස් ටික. ඉතින් මේ තියෙන එකට අදාළ control panel එක මේ තියෙන්නේ debalancing ballasting debalancing ඒ දේවල් බලමු
ස්ටෝස්ල්ටයි එතකොට වර්ක්ෂොප් එකයි මාර මහන්සි දාඩියයි මහන්සි ඉතින් මම දැන් ඇවිල්ලා ඉන්නේ ස්ටෝස් වලට ඒ කියන්නේ එන්ජින් එකේ තියෙන ස්ටෝර් රූම් එක ඉතින් මෙතන හැම දෙයක්ම තියෙනවායි එන්ජින් එකට අවශ්‍ය කරන හැම දෙයක්ම නට්ස් වර්ගද එතකොට මේ පැත්තේ වැල්ස් තියෙනවා ඒ වගේ හැම දෙයක්ම මෙතන තමයි ස්ටෝර් කරලා තියෙන්නේ මේක තමයි නැවේ තියෙන එන්ජින් එකේ තියෙන ස්ටෝර් රූම් එක එතනින් ඉස්සරහ තමයි වර්ක්ෂොප් එක තියෙන්නේ එන්ජින් වර්ක්ෂොප් එක. ඉතින් ඒකටත් ගිහිල්ලා බලමු. මම දැන් ඉන්නේ මේ වර්ක්ෂොප් එකේ. එන්ජින් එකේ එන්ජින් වර්ක්ෂොප් එකේ තමයි ඉන්නේ. ඉතින් මේ ඔයාලට පේනවා ඉතින් පිටිපස්සෙන් ටූල්ස් වර්ග තියෙනවා හැම දෙයක්ම ඕන කරන දේවල් පිළිවෙලට තියලා තියෙනවා මේ දේවල් එතකොට ඔය වෙල්ඩින් වැඩ වලට අවශ්‍ය කරන දේවල් තියෙනවා මෙතන ලේත් මැෂින් එකක් තියෙනවා ඉලෙක්ට්‍රිකල් වර්ක්ෂොප් එක මේක තමයි ඉලෙක්ට්‍රිකල් ඔෆිසර් වැඩ කරන්නේ. ඉතින් යාගේ වැඩ කරන දේවල් තමයි මෙතන තියෙන්නේ. මම ආයෙත් එන්ජින් කන්ට්‍රෝල් රූම් එකට ඇවිල්ලා ඉන්නේ. මාර දාඩිය. ඉතින් පෙන්වන්න පුළුවන් වැඩගත් හැම මැෂිනරි එකක්ම මම ඔයාලට පෙන්නවා. ඉතින් වීඩියෝ එක හොඳ නම් අනිවාර්යෙන් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් අපි ආයෙත් දවසක නැවක වීඩියෝ එකකින් හම්බෙමු.